විශේෂයෙන්ම වැදගත්. මම මේ කාරණාව මතක් කරන්නේ කීප දිනක් මගෙන් ඉල්ලීමක් කරා. ඒ අනුව තමයි මම මේ මතක් කරන්නේ. ඔයාලා මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයා දන්න අවුරුද්දයි මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව. මේ පාඨමාලාව ක්‍රියාත්මක කරන්නේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේ ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සම්පකාර සමිති සංගමේ මහරග මහරා තමයි ක්‍රියාත්මක කරන්නේ මූලිකව. එතකොට මේ ආයතනයත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නේ අන්තර්ජාතික ව්‍යාපාර උපායමාර්ග විශ්වවිද්‍යාලය. අත්වල් බැඳගෙන තමයි මේ කටයුතු වලට කරන්නේ. එතකොට මේ පාඨමාලාව දැනට මම අවුරුදු 10කට 10ක් වෙනවා මේ අවුරුද්දත් එක්ක මේ පාඨමාලාව මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව ඔයාලා වෙනුවෙන් ලබා දෙනවා. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මම හිතන්නේ දස දහසකට වැඩි ප්‍රමාණයක් මගින් මේ වෙනකොට මේ එච්.ආර්.එම් පාඨමාලාව හදාරලා එළියට ගිහිල්ලා රැකියා අවස්ථා ගණනාවක් දැන් නිරත වෙනවා. ඉතින් ඒක සතුටින් බොහොම මතක් කරනවා. මොකද සමහර අවස්ථාවන්වලදී මේ පාඨමාලාවේ හරය සහ ක්‍රියාත්මක වෙන විදිය දැනට සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා ඔක්කොම දන්නවා. නමුත් බොහෝ ආයතන සහ ඇතැම් කණ්ඩායම් මේ පාඨමාලාවේ ගුණාත්මක භාවයේ නැත, සහතිකයේ වටිනාකමක් නැත කියන කටකතා පැතිරීමට උත්සාහ දරනවා. ඔයිට කලුම් අවස්ථා දෙකකදී මට මතකයි එවැනි සිදුවීම් සිදු වුණා. හැබැයි අපි කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ කියන්නේ ළමයා මේක තෝරගත්තට පස්සේ සමහර අය මාව දන්න අය සහ මේ පාඨමාලාව ගැන දන්න අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මෙතන ඉන්න අයට නෙමෙයි මේ ගැටලුව තියෙන්නේ. සමහර ඔයාලගේ යාළුවෝ මේකට සම්බන්ධ වෙලා විටින් එකක් දෙකක් ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙලා සමහර පිටින් කියන කතා අහගෙන ඇත්තටම මේක වටිනවද නැද්ද වගේ එහෙම අහන අය ඉන්නවා. ඒ නිසා මම ඒ අයට මතක් කිරීමක් කරන්නේ. ඒතර මතක තියාගන්න මේක ක්‍රෙඩිට් 30ක් ආවරණය වෙනවා. ඔයාලා දන්නවා මේ වෙනකොට පාඩම් කීයක් කතා කරලා තියෙනවද කියලා. ඒ වටිනාකම හැම පිටින්ම තියෙනවා. මොකද මට හැම වෙලාවෙම ඕන කරලා තියෙන්නේ ඔයාලට ඉහළ වටිනාකමක් ලබා දෙන්න. ඒ නිසා මේකේ ගුණාත්මක භාවය රැකගෙන මේ පාඨමාලාව ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙනවා. ඒතර මේකත් එක්ක සහසම්බන්ධ වෙලා තියෙන විශ්වවිද්‍යාලයක් විදිහට අන්තර්ජාතික ව්‍යාපාර උපායමාර්ග විශ්වවිද්‍යාලය සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර අන්තර්ජාතික ව්‍යාපාර උපායමාර්ග විශ්වවිද්‍යාලයත් නිකං ආයතනයක් කියලා සමහර අය සමහර පේජස් එකක් හදලා දාලා තිබ්බා කියලා මට විශ්වවිද්‍යාලේ ඉන්න දරුවෝම කතා කරලා කිව්වා සර් මෙහෙම බොරු ප්‍රචාරයක් අරගෙන යනවා කියලා. ඉතින් ඒ ගැන මතක් කරා. ඉතින් එහෙම කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාලා ගිහිල්ලා කෘතික ආවෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ කියන ආයතනයේ කොයි වගේ ආයතනයක්ද ඇත්තටම ඒක සම්බන්ධද කෘතික ආවෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවත් එක්ක. ඒ වගේම මේ පාඨමාලාව අනුමත වෙලාද ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ, ඔවුන්ගේ නම ඒ වෙබ්සයිට් එකේ තියෙනවද, මේ පාඨමාලාව තියෙනවද, මේ ඔක්කොම බලන්න පුළුවන්. හරි. ඒතර මේ ඔක්කොම බලන්න පුළුවන්. ඒ නිසා මට ඒක බලා ගැනීම සඳහා මම ඔයාලට පෙන්නන්න ඒකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. මූලිකවම දැන් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒකේ ඔයාලට ගියාට පස්සේ මේකේ සමහර කාරණා මගේ අතින් මැකිලා ගිහිල්ලාද කියලා මම බලන්න. එතකොට ඔයාලා දන්න TVC කියන්නේ මොකක්ද කියලා දන්නව නේද? TVC එකේ ගිහිල්ලා ඔයාලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් මේක පේනව නේද? ඔයාලට පේනවනේ මේ තමයි වෙබ්සයිට් එක. කෘතිකා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. හරි. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියා. මේක ගිහිල්ලා මේක බැලුවා. ඊගාවට ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකේ ඊගාවට යන්න. මේක ගිහිල්ලා චෙක් කරගන්න පුළුවන් ඔයාට මේ ආයතනය තියෙනවද නැද්ද කියලා. මේක චෙක් කරගන්න පුළුවන්. හරි. එතකොට මේක ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් ඔෆ් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට එනවා එතනින් එහාට පේජ් එකක් එනවා. හරි. ඒ පේජ් එකත් මම දාන්න. ඊට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ එකක්. මේකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේකේ සෙන්ට්‍රල් පොයින්ට්ස් කැන්ඩි මේක ගහපු ගමන් අපේ ඉන්ස්ටිටියුට් එකේ නම ඉන්ටර්නැෂනල් බිස්නස් ස්ටඩිස් කැම්පස් කියන එක ඒක ගහන්න. ඒක ගහවට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ ලිස්ට් එකක්. හරි. මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා. මේකේ දැන් මේකේ නම් මේ තියෙන්නේ 2021 මේක අලුත් කරන්න ඕනේ අවුරුදු දෙකෙන් දෙකට. දැන් ආපහු අලුත් කරලා තියෙන්නේ. ඒතර ඉදිරි අවුරුදු සඳහා රෙජිස්ටර් ලිස්ට් එක මේකේ එනවා. හරි. ඒතර මම ඕක මතක් කරේ වෙන හේතුවක් ඉදන් නෙවෙයි. රාජ්‍ය ආයතනයක් විදියට
හා ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක අපි අත්වල බැඳගෙන මේ යන වැඩසටහන. මොකද මම මේකට මූලිකව වෙලා මැදිහත් වෙලා කටයුතු කරන නිසා මේක සම්පූර්ණ ලෙක්චර්ස් මම කරන නිසා ඇත්තටම මගේ වගකීමක් තියෙනවා. කවුරු හරි එහෙම මගේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙන්න පැහැදිලිව. හරි, ඒ නිසා ඒක මම මතක් කරා. ඊගාට මේ කෝස් එකේ වටිනාකම ගැන අහලා තිබුණා. මම මේ පොඩි දෙයක් විතරක් පෙන්නන්න, මේ පෙරේදා වගේ ආපු එකක් විතරක්, මේ ලෙටර් එකක්. මේක මේ ලොකුවට ගන්න ඕනේ. මේ වගේ ලෙටර්ස් ඕන තරම් එනවා. හරිද, මේ ඇවිල්ලා මේ ඩිප්ලෝමා එක කරපු නෙවෙයි, මේ අපේ මේ පාර ඔයාලත් එක්ක මේ රෙජිස්ටර් වෙච්ච ළමයෙක්ට මම කිව්වේ. මේක පැහැදිලිව පොල් පරිශ්‍රණ ආයතන විසින් දැනුවත් කිරීම කරලා තියෙනවා. මේ ලෙටර් එකට මේ අපේ පාඨමාලාව කරනවා කියලා විතරයි දැම්මේ. මේ උක්ත කරුණ පිළිබඳව ඔබගේ අංක කියලා එකක් දාලා ලිපිය හා බැඳේ කියලා මේ මදුසංක කියන අපේ මේ දරුවට පොල් පරිශ්‍රණ ආයතනයේ මානව සම්පත් කළමනාකරණ පුහුණු අවස්ථාවක් ලබා දීමට කටයුතු කරා කියලා. මේ වගේ රජයේ ආයතන ගණනාවක ලෙටර් සතියකට 10ක් 20ක් විතර වගේ මෙහෙට එනවා. හරි, ඒ එන්නේ වෙන මොනවත් හින්දා නෙවෙයි, මතක තියාගන්න, මේ පාඨමාලාවේ තියෙන වටිනාකම නිසා තමයි ඒ අවස්ථාව නිරාදින ලංකා බැංකුව, මහජන බැංකුව, විදුලි මණ්ඩලයේ වරාය අධිකාරිය මේ ආදී කොටගත් ආයතන හැම සාමාන්‍ය සතියකට ලීටර් 20ක්වත් ඉෂු කරනවා. හරි, ඒ නිසා කවුරු චකිතයක් තියාගන්න ඕනේ මේකෙන් එළියට යනකොට ඒ අවස්ථාව පැහැදිලි වුණාට හම්බ වෙනවා. ඒ නිසා මම ඔයාලට කිව්වේ තව සමහරක් වෙලාවට මම මේක කිව්වොත් එහෙම සමහර අය හිතාගෙන ඉන්නවා HRM එක කරන්න ඕනේ ද නැද්ද කියන එක ගැන, වටිනාකම ගැන අහනකොට මම මේක පොඩ්ඩක් පෙන්වන්න කීප දෙනෙක් ඉන්නවා මෙහෙම අදහස් දක්වපු අය. නමුත් මම එක්කෙනෙක්ගේ අදහසක් විතරක් ඔයාලට දාන්නම්කෝ. දැන් මේ බලන්නකෝ. හරි, තාක්ෂණික වශයෙන් අද පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා නේද? එතකොට මම මේ මතක් කරේ වෙන මොනවත් නෙමෙයි. දැන් ඉතින් ඔයාලා යම් කිසි සමහරලාවට මට කතා කරලා කියන සර් මෙන්න මේ මෙහෙම මෙහෙම වුණා වුණා කියලා කතා කරනකොට ඒක මම දැනුවත් කරන්න ඕන නිසා මම මේ කිව්වේ. ප්‍රශ්නයක් නැහැ, ඔයාලට කරන්න පුළුවන් මට්ටමේ දැනුවත් කිරීම ටික ඔයාලා කරන්න. එතකොට මේ ඔයාලට හම්බෙන ට්‍රාන්ස්ක්‍රිප්ට් එක නේද, මේක ප්‍රධාන කාරණා 40කින් යුක්තව මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ කොළ දෙකක් එනවා. ඒතර ඔක්කොම මේ රාජ්‍ය ලාංඡනයත් එක්ක අදාළ අමාත්‍යාංශය යටතේ නිකුත් කරන ඒවා නේද. එනිසා ආය ඒ ගැන ආය අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. විශේෂ නිර්දේශ ගැන මම ඔයාලට කතා කරලා තියෙනවා ඌට කලුත් නේද, ඒක ප්‍රශ්නකුත් නැහැ. හරි, එතකොට ඔය සම්බන්ධයෙන් ඉතින් යාළුවෝ සමහර අයට තාමත් අවබෝධ වෙච්ච නැති යාළුවෝ ඉන්නවනම් මතක් කරලා දෙන්න, ඒ දැනුවත් කිරීම කරන්න, ඒක වටිනවා නේද. සමහරවිට යාළුවෙක් වැරදි ආයතනයක් එක වැරදි තැනකට ගිහිල්ලා සමහරවිට අවුරුද්දක් එකමාරක් අවුරුද්දකට නම් සමහරවිට කරන්නේත් නැහැ. බොහෝ ඩිප්ලෝමා මේ මාස 3යි 4යි 6යි කියලා එහෙම කරනවා. ඒ වගේ වටිනාකමක් නැහැ කියන එක අනිවාර්යයෙන් මතක තියාගන්න. රජයේ පිළිගැනීම සහ ආයතනික වශයෙන් පිළිගැනීම අවුරුද්ද කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ, කාලය ගැන සැලකිල්ලට අරගෙන තියෙන නිසා. හරි, ඒක මූලික කරගෙන යාළුවෝ ටික දැනුවත් කරන්න, ඇඩ්මිෂන් එක ගත්ත නැති අය ගන්න. ඒ වගේ මම ඔයාලට ඔයාලා වෙනුවෙන් ඇත්තටම අවස්ථාවක් මම කිව්වා ආරම්භ දෙනවා කියලා. මොකද මම HR එක කරපු ඒ කාලේ පටන් ගන්න කාලේ මම කවුන්සිලින් එකක් ගෙනල්ලා දෙනවා කියලා කතා කරලා මම කවුන්සිලින් ඩිප්ලෝමා එක ගෙනත් දුන්නා. ඒ වගේම ඉංග්‍රීසි ඩිප්ලෝමා එක මේ වෙනකොට ගෙනත් දීලා තියෙනවා. අපේ ළමයි 40කට ආසන්න ප්‍රමාණයක්, මේ 60ක් වගේ ප්‍රමාණයකට ආසන්න ප්‍රමාණයක් කලවිලි බැජ් එකේ එක්සෑම් එක ලියලා ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරන්න යන්නේ ගිය පාර බැජ් එක. අලුත් බැජ් එක 170ක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඉතුරු අයට ඒක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. IT එකේ ඩිප්ලෝමා එකක් තමයි තියෙන්නේ. හැබැයි නමුත් ඉස්සෙල්ලාම සර්ටිෆිකේට් ලෙවල් එක කම්ප්ලීට් කරලා ඉන්න වෙනවා. ඒක අපි දැනුවත් කරන්න, මොකද ඒක අන්තර්ජාතික ව්‍යාපාර උපායමානක විශ්වවිද්‍යාලය හරහාම තමයි ඉස්සෙල්ලාම IT එක අපිට ගේන්න වෙන්නේ. මොකද TVC නම්බර් එකත් එක්ක. ඒ නිසා ඉස්සෙල්ලා අපි සර්ටිෆිකේට් ලෙවල් එක ඉවර කරලා ඊට පස්සේ ඩිප්ලෝමා එකට යම්. ඔය කාරණාව මතක තියාගන්න. ඊගා වැදගත්ම දේ තමයි අනිවාර්යයෙන්ම මම අර කිව්වා වගේ මම පෙරේද දවසෙත් කතා කරලා තියෙන්නේ වොලන්ටීර්ස්ලා විදියට අඩුම ගානේ 200කටවත් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කියන රටවල් දෙකේ අවස්ථා ආරම්භ දෙන්න මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඒක බොහෝ දුරට සාර්ථකයි. ලබන අවුරුද්දේ මට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයි. එතකොට මම මේ අවස්ථාව දෙන්නේ අපේ මේ පාඨමාලා අවසන් කරපු අයට තමයි. මතක තියාගන්න, ඒක සල්ලි ගන්න එකක් නෙවෙයි, සල්ලි නැතුව නොමිලේ ලබා දෙන එකක්. මම මැදිහත් වෙලා කරන වැඩක්. ඒ නිසා මම ඒ දේ අනිවාර්යෙන්ම ඔයාලට කරනවා. එහෙනම් රැඳිලා ඉන්න, ඒ විශ්වාසයෙන් ඉන්න, ඒකත් එක්ක බැවිලා. හරි,
එතකොට එක්සෑම් එකේ එන්නේ මෙහෙමයි ප්‍රශ්න 70ට ප්‍රශ්න පහ පහ තමයි වාට එන්නේ පේපර් එකේ මෙහෙම ස්ක්‍රීන් එකේ ෂෙයා වෙන්නේ ප්‍රශ්න පහ විනාඩි 7ක් තියෙනවා ඒ විනාඩි 7 ඉවර වෙනකොට මේක ස්ක්‍රීන් එකේ යනවා එතකොට 6 7 8 9 10 කින් ප්‍රශ්න ටික එනවා ඒකට විනාඩි 7ක් හම්බ වෙනවා හරි ඔය විදිහට තමයි යන්නේ එක්සෑම් එක ඉවර වෙච්ච ගමන් මේකේ ඔයාගේ ආන්සර් සීට් එකේ ෆොටෝ එකයි ඔයාගේ ඇඩ්මිෂන් එකේ දෙපැත්ත ගහලා ඒකේ ෆොටෝ දෙකයි මේ කොළ තුනම PDF එකක් විදියට 0යි 7යි 1යි 178යි 62යි 72ට එවන්න හරි 62 72ට එවන්න වෙන මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඔයාලට ඒකත් මේ WhatsApp එක හරහා දාන්න මොකද තවත් සැලකිය යුතු ප්‍රමාණයක් ඇඩ්මිෂන් ගන්න තියෙනවා කියලා කිව්වා ඒ අයට ගන්න පුළුවන් අඟහරුවාදා ඉඳන් මනින් ඇඩ්මිෂන් එක අරගෙන හරිද වැරදිද කියලා ඒ දේවලුත් බලා ගන්න හරිද ඔන්න ওই කාරණාව මතක තියාගන්න ලබන සතිය අනිවාර්යයෙන්ම අපේ පන්ති සාමාන්‍ය පරිදි කියන්නේ එක්සෑම් එකෙන් පස්සේ සතිය ඉඳන් සාමාන්‍ය පරිදි අපි මේක පවත්වාගෙන යනවා මම ඔයාලට කිව්වා දක්ෂතයා දක්ෂතම යාට මේ පාර මං ගානේ තෑග්ගක් තියෙනවා හරි ඒ කෙනා කවුද කියලා දන්නේ ඔයාලගේ අතරින් එක්කෙනෙකුට පත් වෙන්න පුළුවන් ඒ හින්දා ට්‍රයි එකක් දෙන්න රෙකෝඩින් එක දෙනවා IT කෝස් එක මම ලබන සති වලට හරියටම ඩේට් එකත් එක්කම ඇප්ලිකේෂන් එක එවන්න. හැබැයි ඇප්ලිකේෂන් එක එවනකොට අන්තර්ජාතික ව්‍යාපාර උපාය මාර්ග විශ්වවිද්‍යාලය හරහා තමයි ඇප්ලිකේෂන් එක එවන්නේ. ආන්සර් එවන්න පොඩි වෙලාවක් දෙනවා. හරි? ඔයාගේ ආන්සර් සීට් එක එවන්න අතිරේකව විනාඩි 5ක් නේ විනාඩි 15ක් දෙනවා. හරි විනාඩි 15ක් දෙනවා ඒ 15 හොඳටම ඇතිනේ නේද තව ඕන විනාඩි 5ක් එහෙම ගත්තර කමක් නැහැ ප්‍රශ්නයක් තිබුණොත් ඒ වගේම අර දෘශ්‍ය බාධිත දරුවන්ට අපි අතිරේකව විනාඩි 10ක් වැඩිපුර ලබා දීලා තියෙනවා ගැටලුවක් වුණොත් ඒක පාවිච්චි කරන්න පුළුවන් විනාඩි 15ක් ඒකට හරි ලබන සතිය අනිවාර්යයෙන්ම ඔයා සිග්නල් තියෙන තැනකට වෙලා ඉන්න ඒක තමයි කරන්න තියෙන එකම දේ මොකද වෙනනම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ ෆයිනල් එකේදීත් ගැටලුවක් වෙන එකක් නැහැ හැබැයි මේ පාර අනිවාර්යයෙන්ම ඔයා එතන ඉන්න වෙනවා ඒක පැහැදිලි සාධාරණ හේතුවක් තිබුණොත් විතරක් ලබන සතිය එක්සෑම් එක ලියන්න නැතුව ඉදිරි සතියේදී එක්සෑම් එකක් දෙනවා ඔයාලට මේකප් ටෙස්ට් එකක් දෙනවා මොකද කැම්පස් එකේ එක්සෑම් තියන අයට ගැටලු තියෙන නිසා ඒතොර එක්සෑම් එක මේකප් ටෙස්ට් එක ගන්න ඇඩ්මිෂන් එක අරගෙන ඉන්න ඒකම තමයි ඉස්සරහට අරගෙන යන්නේ සිග්නල් නැතුව කට් වුණොත් මොකද කරන්නේ කියන එක පිළිබඳව මට විසඳුමක් දෙන්න බෑ එනිසා කට් නොවී ඉන්න අඩුම ගන්න විනාඩි 7ක්ම කට් වෙන්නේ නැහැ නේද විනාඩි 7ක්ම කට් වෙන්නේ නැහැ නේද එහෙනම් ප්‍රශ්නයක් නැහැ විනාඩි 7ක් ඇතුළත තාප ලොග් වෙන්න පුළුවන් එනිසා ලොග් වෙන්න අවශ්‍ය කරන වපසරිය හදලා තියෙන එහෙනම් ගැටලුවක් නැහැ හරි වෙන මොන හරි දැනගන්න ප්‍රශ්න තියෙනවද දැනගන්න ප්‍රශ්න තියෙනවද තිබුණොත් එවන්න කාට හරි පාඨමාලා ගාස්තු ගෙවා ගැනීමට යම් කිසි අපහසුතාවක් තිබුණොත් එහෙම අඩක් හරි ගෙවලා ඇතුල් වෙන්න හරි මොනවා හරි එහෙම ප්‍රශ්නයක් තිබුණොත් මෙන්න මේ නම්බරේට WhatsApp එකක් දාලා ඇඩ්මිෂන් එක මම අරන් දෙන්න ලෑස්ති කරලා දෙන්නම්. ආයෙ තාම එක්සෑම් එක කීයටද පටන් ගන්න කියලා ඔයාගේ ඇඩ්මිෂන් එක බලන්න ඇඩ්මිෂන් එකේ තියෙන වෙලාව උදේ 9 නේද? ඇඩ්මිෂන් එක බලලත් නැහැ මම හිතන්නේ. ඔක්කො ඇඩ්මිෂන් එක අරන් නැද්ද? හරි. හරි. එහෙනම් ඔන්න ඔය කාරණාවත් එක්ක අපි ওই වැඩි ඉවර කරනවා. ඊගාවට ලබන සතියේ ඉඳන් අපි අර කවුන්සලින් එකේ අලුත් බැච් එකට ළමයි බඳවා ගැනීම සිදු කරනවා. ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ඔයාලා කැමැත්තෙන් ඉන්නවනම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් සුබ සතියක් පාස් එක දෙන්නේ ලකුණු 30ද නැහැ ලකුණු 40න් පාස් එක දෙන්නේ 40ට වඩා ගන්න ඕනේ සියලු දෙනාටම ලකුණු 70ට වඩා වැඩි ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම හදවතින් ආශිර්වාද කරනවා ඒ වැඩේ ඔයාලට කරන්න පුළුවන් මොකද මේ වැඩ පිළිවෙල මම මේ වෙනකොට හදලා තියෙන්නේ ගිය සතියේ කතා කරපු පේපර් දෙක අද කතා කරපු ප්‍රශ්න ටිකයි ඔක්කොම තිබ්බොත් ඔයාලට අදුම ගානේ 70කට අදුම පාසුවෙන් ඒ ලකුණු ටික ගන්න පුළුවන් කලබල වෙන්න එපා උත්තර ගහනකොට එක පාරයි ගහන්න පුළුවන් කපල ගහන්න දෙන්නේ කපල ගහන්න දෙන්නේ කපල ගහන්න ගියොත් අපරාධේ ඒක ලකුණු දෙක නැති වෙලා යයි ඒ නිසා එක පාරයි ගහන්න දෙන්නේ එකේ ඉඳන් 40 දක්වා ප්‍රශ්න වලට හම්බෙන්නේ එක ලකුණයි හැබැයි 41 ඉඳන් 70 දක්වා ප්‍රශ්න වලට ලකුණු දෙක ගන්න ලකුණු 60ක් හම්බ වෙනවා හරි එකේ ඉඳන් 40ට එක ගානේ 40යි 41 ඉඳන් 70 දක්වා ප්‍රශ්න තියෙන ලකුණු දෙක ගානේ 60යි ලකුණු 100ක් හම්බ වෙනවා එතන 41 ඉඳන් ගහන ඒවා බොහොම කල්පනාවෙන්ම ගහන්න මොකද වැරදුනොත් ලකුණු දෙකක් කැපෙනවා හරි තව වෙන මොනවද දැනගන්න තියෙන්නේ වෙන විශේෂයෙන් දැනගන්න දෙයක් නැහැ
එහෙනම් අපි ඔය වැඩේ ඉවර කරමු නේද? නැවත අපි හම්බෙන්නේ ලබන සතියේ ඊට පස්සේ සතියේ හයි ඩිප්ලෝමා එකේ ෆයිනල් එක්සෑම් එකට අදාළ කරුණු කාරණා ගැන තමයි ඊට පස්සේ අපි කතා කරන්නේ. හරි, එහෙනම් සිල් දනාට සුබ දවසක්, සුබ සතියක්, හොඳින් එක්සෑම් එක කරගන්න. හරි, මම එහෙනම් අදට මේ කටයුත්ත ඉවර කරනවා.